ආයුබෝවන් දුවේ පුතේ ඔයගොල්ලෝ සිල්ලු දෙනාටම ඉතින් අද දවසේ අපේ වීඩියෝ මාලාවට අපේ වීඩියෝ පාඩම් මාලාවට සම්බන්ධ වෙන මේ වීඩියෝ නරඹන සියලුම දූ දරුවෝ ඉතාම සෙනෙහසෙන් ආදරෙන් පිළිගන්නවා ඉතින් දරුවනේ අද අපි එකතු වෙලා ඉන්නේ ඔයගොල්ලන්ගේ ව්‍යාපාර අධ්‍යයනය વિશે 12 වසරට નિયમિતව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න નિયમિતව තියෙන 10 වෙනි පාඩම වන ප්‍රවාහනය හා සැපයුම් සේවා කියන පාඩමේ ඉතිරි කොටස නැත්තම් දෙවෙනි කොටස ආවරණය කරන්න ඉතින් ඔයගොල්ලන්ට මතක නම් අපි පළවෙනි වීඩියෝ සාකච්ඡා කරේ ප්‍රවාහනය සහ ඒ ආශ්‍රිත විෂය කරුණු ටික. ඉතින් මේ වීඩියෝෙන් අපි අපේක්ෂා කරන්නේ ඉතුරු ටික නැත්නම් ගබඩාකරණය හා සැපියුම් සේවා කියන කොටස් ටික ආවරණය කරන්න. ඉතින් දරුවනේ පෙර වීඩියෝ මෙන්ම මේ වීඩියෝවෙත් තියෙන විෂය කාරණා ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්න මේ සමග දෙන නිබන්ධනයත් මේ වීඩියෝ එකත් මේ වීඩියෝ එක බලන අතරතුරම ඒ නිබන්ධනයත් අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලට වඩාත් හොඳින් මේ දේවල් තේරුම් ගන්න අවබෝධ කරගන්න පහසුයි. ඉතින් අපි බලමු මොනවාද අද අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ අපේ ප්‍රවාහනය හා සැපයුම් සේවා පාඩමේ දෙවෙනි කොටස විදියට මේ ගවඩාකරණය හා සැපයුම් සේවා කියන්නේ මොනවද කියලා. ඉතින් දරුවනේ අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ ගවඩාකරණය හා සැපයුම් සේවා. අපි බලමු මොකද්ද මේ ගවඩාකරණය කියන්නේ කියලා. ගවඩාකරණය මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ වෙයාහවුසින් කියලා. ඉතින් දරුවනේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ඔයගලන්ට එක කතා කරද්දී ඔයගොල්ලෝ දැන් අපි මේ දේවල් ඉගෙන ගද්දී මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය ඉගෙන ගද්දී අපි දන්නවා මේ ව්‍යාපාර ලෝකයේ අතිශයින්ම තරඟකාරී හරි අතිශයින්ම තරඟකාරී තියුණු සංකීර්ණ පරිසරයක් තමයි මේ ව්‍යාපාර ලෝකයේ තියෙන්නේ. ඉතින් ඒ සංකීර්ණ වෙච්ච ව්‍යාපාර ලෝකයේ දුවේ පුතේ අපේ ව්‍යාපාරයේ සාර්ථකව අපේ ව්‍යාපාර අරමුණු ළඟා කරගනිමින් පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය වෙන අපේ සුමට නිෂ්පාදන ක්‍රියාවලියක්. හරි ඒ නිෂ්පාදන ක්‍රියාවලිය අපේ නිෂ්පාදන ක්‍රියාවලියට අමුද්‍රව්‍ය ඒ අමුද්‍රව්‍ය සපයන පුද්ගලයාගෙන් ලබා ගන්න අවස්ථාවෙ ඉඳලා ඒ යම් නිෂ්පාදිතයක් අපි නිපදවලා ඒක පාවිච්චි කරන අවසාන පාරිභෝගිකය වෙත බෙදා හැරීම දක්වා වූ යම් ක්‍රියාවලියක් තියෙනවා නම් ඒ ක්‍රියාවලිය අපේ ආයතනික සාර්ථකත්වයට අතිශයින්ම වැදගත් වෙන ඒක නිකන් කෂේරුකාව වගේ ක්‍රියාවලිය අපේ ව්‍යාපාරවල. ඉතින් ඒ මම ඒ කියුවේ ඒ ක්‍රියාවලිය මේ අතිශය තරංකාරී ව්‍යාපාර ලෝකේ අපේ ව්‍යාපාරවල පැවැත්ම මෙන්න සාර්ථකත්වය තීරණය කරනවා. ඉතින් ඒ සාර්ථකත්වය කරා ළඟා වීමේදී ඒ නිෂ්පාදන ක්‍රියාවලිය මම අර සඳහන් කරපු අර අමුද්‍රව්‍ය ලබා ගැනීම සිට මේ පාරිභෝගිකය අතර අවසාන භාණ්ඩේ පත්වීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක කරගන්න ඒව කාර්යක්ෂම පවත්වාගෙන යන්න අතිශය දායකත්වයක් දෙන සේවයක් තමයි මේ ගබඩාකරණය කරන්නේ ගබඩාකරණය කියලා කියන්නේ. අපි බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. දැන් බලමු ඔයගොල්ලන්ගේ මේ නිබන්ධනයත් මේකම ඔයගොල්ලෝ බලනවා නම් ඔයගොල්ලන්ට මේක අවබෝධ කරගන්න ලේසි. දැන් විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව හා සාර්ථකව පවත්වාගෙන යද්දී ඒ දැන් මම ඔයාලට කලින් කිව්වා අපි අපේ සාර්ථක නිෂ්පාදිතයක් ඒ කියන්නේ පාරිභෝගිකය ඉතාමත් ආසාවෙන් පරිභෝජනය කරන නිෂ්පාදිතයක් විදිහට අපේ නිෂ්පාදිත පාවිච්චි කරන්න එයාගේ පාරිභෝගික අවස්ථා වුමනා ඉටු කරන විදිහට අපේ නිෂ්පාදිතයා භාවිතා කරන්නේ යම් හේතුවක් නිසානේ. ඒ කියන්නේ අපේ නිෂ්පාදිතය සාර්ථකයි. ඒ සාර්ථක නිෂ්පාදිතය අපිට ඉතාමත් හොඳින් නිපදවන්න අවශ්‍ය කරන හොඳම අමුද්‍රව්‍ය. හරි හොඳම අමුද්‍රව්‍ය ලබා ගන්නා අවස්ථාවේ ඉඳලා ඒවා නිෂ්පාදන ක්‍රියාවලියට යොදවාගෙන ඒ අපි නිපදවපු අවසාන නිෂ්පාදිතය අවසාන පාරිභෝගිකය දක්වා ළඟා කරවීමට අවස්ථාව එනකන් ඒ සියලු කටයුතු රැස් කරලා තියාගන්න තැනට තමයි රැස් කරලා තියා ගැනීම සහ ඒ සම්බන්ධ ආශ්‍රය සියලු කාරණාවල තමයි අපි සරලවම කියන්නේ ගබඩාකරණය කියලා. අපි දැන් බලමු පුතේ මොකද්ද මේ ගබඩාකරණය කියන්නේ නැත්නම් ගබඩාකරණ නිර්වචනය මොකද්ද කියලා. දැන් ඔයගොල්ලන්ට මතක නම් අපි මේ පාඩමට ප්‍රවේශ වීමේදී යම් දල අවබෝධයක් සරල අදහසක් ගත්තා මොකද්ද මේ ගබඩාකරණය කියන්නේ කියලා නැත්නම් ගබඩාකරණේ වැදගත්කම මොකද්ද කියලා යම් දල අවබෝධයක් අපි ලබා ගත්තා. අපි බලමු මොකද්ද මේකේ නිර්වචනය කියලා. ගබඩාකරණයේ නිර්වචනය තමයි තොගයක් මිලදීගත් අවස්ථාවේ සිට හරි තොගයක් මිලදීගත් අවස්ථාවේ සිට එහෙම නැත්නම් නිෂ්පාදනය කළපු නිෂ්පාදනය කරපු අවස්ථාවේ සිට ඒවා අලෙවි කිරීම තෙක් අර මිලදීගත් තොග අලෙවි කිරීමේ තෙක්
එහෙම නැත්නම් භාවිතයට ගන්න අවස්ථාව තෙක් හෝ බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ වන තෙක් රැස් කර තබා ගැනීම නැත්නම් කල් තබා ගැනීමේ ක්‍රියාවලියට තමයි අපි කිව්වේ ගබඩා කරණය කියලා. හරිම ලේසි මේ නිර්වචන මතක තියාගන්න. දැන් බැලුව බැලමට මේක අපි ලියලා බැලුවොත් පොතේ නිකන් සාමාන්‍ය දිග නිර්වචනයක්. අපිට දැන් කටපාඩම් කරන දරුවෙට නම් මේක එකපාරටම පාඩම් කරගන්න අමාරු වෙයි. අපි බලමු මේ කටපාඩම් කරගන්න නැතුව කොහොමද මේවා අවබෝධ අවබෝධාත්මකව මේවා අපේ ඔළුවට දාගන්නේ කියලා. දැන් මේක නිර්වචනය ගන්න ආයපාර මං කිව්වා තොගයක් මිලදී ගත් අවස්ථාවේ සිට එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු අවස්ථාවේ සිට ඒ නිෂ්පාදනය කරපු තොග නැත්නම් මිලදී ගත් තොග අලෙවි කිරීමේ අවස්ථාවත් එක්ක එහෙම නැත්නම් භාවිතයට ගන්න අවස්ථාවත් එක්ක එහෙම නැත්නම් බෙදා හැරීමත් එක්ක රැස් කර තබා ගැනීම නැත්නම් කල් තබා ගැනීමේ ක්‍රියාවලිය තමයි මම කිව්වේ ගබඩා කරන්නේ කියලා. මේක කටපාඩම් කරන කෙනෙක්ට නම් පුතේ මේ නිර්වචන කොටස් කරලා මතක තියාගන්න පුළුවන්. කොටස් කොටස් වලට බෙදලා සම්පූර්ණ නිර්වචනයේ ප්‍රධාන කොටස් වලට බෙදලා මතක තියාගන්න පුළුවන්. හරි. තොගයක් මිලදී ගත් අවස්ථාවේ සිට කියන එක එක පොයින්ට් එකක්. ඒක මතක තියාගන්න. ඊට පස්සේ දෙවෙනි එක තමයි නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට හෝ ඒ දෙවෙනි පොයින්ට් එක. ඊට පස්සේ අනිත් එක අලෙවි කරන අවස්ථාවත් එක්ක එහෙම නැත්නම් භාවිතයට ගන්න අවස්ථාවත් එක්ක එහෙමත් නැත්නම් බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ වන අවස්ථාවත් එක්ක ඒ කියන්නේ අර රැස් කරපු තොග එළියට අදින තැන ඒ පොයින්ට් එකත් මතක තියාගත්තා. රැස් කර තබා ගැනීම නැත්නම් කල් තබා ගැනීමේ ක්‍රියාවලියට තමයි ගබඩා කරන්නේ කියලා කියන්නේ. ඒක මතක තියාගත්තා. අන්න ඒ වගේ පොයින්ට් වයිස් මේවා මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කටපාඩම් කරන කෙනා මම මේ කියන්නේ අවබෝධාත්මකව මතක තියාගන්න කෙනෙක් ඔළුවට දාගන්න කෙනෙක් නම් එයා පාඩම් කරන්නේ මෙන්න මේ විදිහට. නිර්වචනය බැලුවොත් මේකේ තියෙනවා තොගයක් මිලදී ගත් අවස්ථාවේ සිට හෝ නැත්නම් නිෂ්පාදනය කරපු අවස්ථාවේ සිට. හරි. දැන් පුතේ මේ නිර්වචනය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. දැන් ව්‍යාපාරවල ප්‍රධාන සාමාන්‍යයෙන් අපි ව්‍යාපාර ගත්තාම සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රධාන නිෂ්පාදන එයාගේ නිෂ්පාදිතය වෙන්නේ එයා නිෂ්පාදිත සමහර කට්ටිය මේ ඒගොල්ලොම නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදිත විකුණනවා. එහෙම නිෂ්පාදන ව්‍යාපාර තියෙනවා. හරි. එහෙම නැතුව සමහර ඒවා තියෙනවා අපි පිටින් කවුරුහරි නිෂ්පාදනය කරපු නිෂ්පාදිතයක් අපේ අමුද්‍රව්‍ය විදිහට අරගෙන අපි ඒවා විකුණනවා. නැත්නම් අපේ තොගේ විදිහට අරගෙන අපි ඒ කරුහරි නිෂ්පාදනය කරපු දෙයක් විකුණනවා. සිල්ලර වල දාම වගේ ගත්තොත් ඒ වගේ දේවල් තමයි දකින්න තියෙන්නේ. අන්න ඒ වගේ මේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව අපි ලබාගත් තොග තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් නම් අපි නිෂ්පාදනය කරපු නිෂ්පාදිත තියෙන්න පුළුවන්. හරි. ඒතකොට හරි සරලයි. මතක තියාගන්න ව්‍යාපාර සමහර ව්‍යාපාර තියෙනවා ඒගොල්ලෝම නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාර තියෙනවා. එහෙම නැත්නම් කාගේ හරි නිෂ්පාදිතයක් මිලදීගෙන ඒ නිෂ්පාදිතයට යම් මගයක් එකතු කරලා එහෙම විකුණන ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් ඒක ව්‍යාපාරයේ ස්වභාවය අනුව මේක වෙනස් වෙනවා. හරි. දැන් මෙතන තියෙන්නේ තොගයක් මිලදී ගත් අවස්ථාවේ සිට. ඒ කියන්නේ වෙනත් කාගේ හරි නිෂ්පාදිතයක් තමන්ගේ නිෂ්පාදිතයක් විදිහට විකුණන කෙනෙක්ගේ ව්‍යාපාරයක් ගැන තමයි එතන කතා කරන්නේ. තොගයක් මිලදී ගත් අවස්ථාවේ සිට. අනිත් එක තමයි එහෙම නැත්නම් නිෂ්පාදනය කරපු අවස්ථාවේ සිට. ආන් අර මං කිව්ව නිෂ්පාදන ව්‍යාපාර. හරි. තොගයක් මිලදී ගත් අවස්ථාවේ සිට හෝ නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට දෙවෙනි පොයින්ට් එක තමයි ඒවා අලෙවි කිරීමත් එක්ක. හරි. අලෙවි කිරීමත් එක්ක හෝ භාවිතයට ගන්න අවස්ථාවත් එක්ක හෝ නැත්නම් බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ වන වේලාව නැත්නම් ආරම්භන වේලාව දක්වා මෙන්න මේ නිෂ්පාදිත නැත්නම් භාණ්ඩ කල් තබා ගැනීම නැත්නම් රැස් කර තබා ගැනීම තමයි මේ ගබඩා කරන්නේ කියලා කියන්නේ. එතකොට මේ දේවල් ප්‍රායෝගික ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලද්දි පුතේ කටපාඩම් කර ගන්නට වඩා මේ දේවල් අපිට පාඩම මේ ඔළුවට දාගන්න එක අවබෝධාත්මක විදිහට මේවා ඉගෙන ගන්න එක අපිට ඊටමත් පහසුවෙන් මේ දේවල් මතක තබා ගන්න හේතු වෙනවා. දැන් අර නිර්වචනයේ කටපාඩම් කරන කෙනිට නම් මේක සමහරවිට යම් කාලයක් ගියම අමතක වෙන්න පුළුවන්. දැන් අර මං කිව්වාගේ අර
ටිකක් විශ්ලේෂණය කරලා බැලුවොත් ප්‍රායෝගික ලෝකයේ වෙන සිද්ධිත් එක්ක මේවා ගලපලා බැලුවම පස්සේ දැන් ප්‍රායෝගික ලෝකයේ වෙන සංසිද්ධි අපේ ඔළුවට ආවෙන් පස්සේ මේ දේවල් මතක තබා ගන්න අපිට ලේසි. එඳා මම ඒකයි කිව්වේ මේ විශේෂ කාරණා අර ඔයගොල්ලන් මතක නම් මම පළවෙනි වීඩියෝ කිව්වා මේ ඔයගොල්ලන් ප්‍රශ්න වෙන විදි දෙකක් තියෙනවා කියලා. සමහර විශේෂ කාරණා වාගේ ඍජු අහනවා. සමහර ඒවා ඔයගොල්ලන්ගේ අවබෝධය බලන්න ඒ විශේෂ කාරණා ඔයා කොයිතරම් අවබෝධාත්මක විදිහට ඒවා ලබාගෙන තියෙනවද කියලා බලන්න සිද්ධි අධ්‍යනයක් දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. අන්න ඒ වගේ මෙතන දීලා තියෙනෙත් ඒ මෙතන සිද්ධ වෙන්නෙත් ඒ වගේ දෙයක්. නිර්වචනයේ කටපාඩම් කර ගන්නවට වඩා අවබෝධාත්මක ඒ ඔළුවට දාගන්න එක අපිට විභාගයට මෙන්ම අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ නිර්වචන කියන දේවල් නිර්වචනයේ වගේම මේ අනිකුත් විශේෂ කාරණාද කටපාඩම් කර ගැනීමෙන් ඔබට ගිහිල්ලා පුළුවන් තරම් ඔයාගේ අවබෝධයට ලබා ගන්න බලන්න. එතකොට ඔයාගේ ඉගෙන ගැනීම සාර්ථක වෙනවා. හරි. අපි කතා කරා මේ ගබඩා කරන්නේ මම අවසානයේ කිව්වා ඕගොල්ලන්ට මතක නම් ක්‍රියාවලියක් කියලා. හරි. මේ ක්‍රියාවලියක් කියලා කියන්නේ පුතේ කාර්යයන් කිහිපයක එකතුවක්. ක්‍රියාවලියක් කියලා කියන්නේ කාර්යයන් ගොඩක එකතුවක්. ඒකයි ක්‍රියාවලියක් කියලා කියන්නේ. හරි. මෙන්න මේ ගබඩා කරන්නේ කියන ක්‍රියාවලිය ඇතුලේ යම් ක්‍රියාවන් කිහිපයක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි තොග රැස් කර ගැනීම නැත්නම් තොග ලබා ගැනීම. හරි. තොග ලබා ගැනීම. ඒ ලබාගත් තොග හඳුනා ගන්න ඕන. හරි. හඳුනාගත් තොග පරීක්ෂා කරන්න ඕන. ඒ පරීක්ෂා කරලා එයා නිවැරදි බව තහවුරු කර ගන්න ඕන. තහවුරු කරගත්තට පස්සේ ඒ තොගවල තියෙන ගුණත්වය ක්වොලිටි එක අපි සහතික කර ගන්න ඕන. සහතික කරගත්තාන් පස්සේ ඒ අපිට ආපු අපේ ගබඩාවට ආපු තොග පරිස්සමට අපි අයින් කරලා තියන්න ඕන. අව භාවිතර ගන්න අවස්ථාව දක්වා. ඒ කියන්නේ අයින් කරලා අස් කරලා තියන්න ඕන. ඊට පස්සේ අයින් කරලා පැත්තකින් තියා තිබ්බ තොග අවශ්‍ය වේලාව වෙනතෙක් අවශ්‍ය වේලාව වෙනතෙක් බලාගෙන ඒ අවශ්‍ය වේලාවෙදී සාර්ථකව ඒ අදාළ පාර්ශ්වයන්ට නිවැරදිව නිකුත් කිරීම වගේ විවිධ වූ කාර්යන් කිහිපයක එකතුව තමයි මේ ගබඩා කරන්නේ කියලා කියන්නේ. ඉතින් මේ දේවල් හරිම ප්‍රායෝගිකයි. ඕගොල්ලෝ හොඳට හොයලා බලන්න මේවා ඉන්ටර්නෙට් දැන් YouTube වගේ ගත්තාන් පස්සේ වෙයා හවුසින් කියලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ගබඩා කරන්නේට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ වෙයා හවුසින් කියලා. YouTube එකේ සර්ච් කරලා බලන්න. එතකොට මේ ගබඩා සම්බන්ධයෙන් විශේෂ කාරණා ඕලන්ට මේ වීඩියෝ වලට අමතරව ඔයගොල්ලන්ට මේ දේවල් ගවේෂණය කරලා අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට මේ විශේෂ කාරණා ඉතාමත් ලේසියෙන් අවබෝධ කරගන්න හොඳ ඉගෙනුම ආධාරකයක් වේ. ඉතින් ගබඩා කරන කියන්නේ ක්‍රියාවලිය ක්‍රියාවන් කිහිපයක එකතුවක්. එතකොට පුතේ දැන් මේ ගබඩා කරන ක්‍රියාවලිය සිද්ධ වෙන ස්ථානය තමයි සරලවම අපි කියන්නේ ගබඩාව කියලා. එහෙම නැත්නම් මේ අපි තොග රැස් කරලා තියාගන්න ස්ථානය, තොග රැස් කරන ස්ථානය සහ භාවිතර ගන්න තැන තමයි අපි කියන්නේ ගබඩාව කියලා. මෙන්න මේ ගබඩාව කියන දේ පුතේ අපිට මේ දැන් අපි ඕනම ව්‍යාපාරයකට ඉතාමත් වැදගත් වෙන කාරණය තමයි මේ ගබඩා කරන්නේ නැත්නම් ගබඩාව. මේක මේ අපිට හිතු මනාපයට මේ ඕන ඕන තැන්වල අපිට ගබඩාවක් ඉදිකරන්න නැත්නම් නිර්මාණය කරන්න බැහැ. එහෙම නිර්මාණය කරොත් අපිට අවශ්‍ය කරන ව්‍යාපාරික අරමුණු ඉටු වෙන විදිහට ඒ ගබඩාවෙන් ප්‍රශස්ත ප්‍රයෝජනයක් අපිට ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේ ගබඩාවක් පිහිටුවීමේදී නැත්නම් ස්ථානගත කිරීමේදී ඒ සඳහා සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. එම නිසා ඕනෑම ව්‍යාපාරයක් විසින් යම් ඒගොල්ලන්ගේ ව්‍යාපාරික ස්ථාන කටයුතු සාර්ථකව නැත්නම් ව්‍යාපාරික කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න ඒගොල්ලන්ගේ ගබඩා කටයුතු ස්ථාපනය කිරීමේදී නැත්නම් ගබඩාව ස්ථානගත කිරීමේදී අවධානය යොමු කර යුතු අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු කාරණා නැත්නම් ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. අපි බලමු එකිනෙක මොනවද කියලා. එතකොට දුවේ පුතේ මේ ගබඩාවක් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු අතරින් පළවෙනිම කාරණාව තමයි ඒ ගබඩාවේ අපි නැත්නම් ගබඩාව සඳහා අපි පාවිච්චි කරන ගොඩනැගිල්ලේ තියෙන පිරියත සැලැස්ම. හරි. පිරියත සැලැස්ම සහ ඒ ගොඩනැගිල්ල ඇතුලේ ඒ ද්‍රව්‍ය නැත්නම් භාණ්ඩ එහා මෙහා කිරීමේ ඉඩකඩ ප්‍රමාණය ගැන අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද දැන් අපි ගත්තාම දැන් අපි දැන් දන්නවා මේ පිරියත සැලැස්මක් කියන දේවලින් සාමාන්‍යයෙන් ඇතුළත් වෙන්නේ ඒ ගොඩනැගිල්ලක් ඇතුළේ තියෙන
දොරවල්වල සැලැස්ම නැත්නම් දොරවල්වල පිහිටීම හරි වර්ග ප්‍රමාණය කොයිතරම් උස්තකින්ද ඒ සිවිලිම යනාදී දේවල් සවි කරලා තියෙන්නේ හරි ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම ක්‍රම එතකොට උපකරණ එහා මෙහා කිරීමට තියෙන ඉඩකඩ ආදී සියල්ල තියෙන්නේ මේ ඒ ගොඩනැගිල්ල පිරියත ඇතුලේ අන්නේ පිරියත අපේ මේ මෙහෙයුම් ක්‍රියාවලියට බාධාවක් නොවන විදිහට පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙන්න ඕන ඒ කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි සුදුසු පිරියත සැලැස්මක් ගොඩනගන්න ඕන අපේ ගබඩාව සඳහා මොකද නැත්නම් බාණ්ඩ එහා මෙහා කිරීමේදී තියෙන සමහර තියෙන සමහර තැන්වලදී ඒ નિયમિત උසට වඩා අඩු වෙනනම් ඒ වහල ගහලා තින්නේ සමහර බාණ්ඩ අපිට ඇසිරීමේදී යම් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ අපි මෙහෙයුම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි සුදුසු පරිදි පිරියත සැලැස්මක් තිබීම අනිවාර්ය වෙනවා අපිට මේ ගබඩාවක ඉදිකිරීමේදී නැත්නම් ගබඩාව කිරිකිරීමේදී ඒ සඳහා සුදුසු පිරියත සැලැස්මක් අංක එකට අපි අවධානය යොමු කරලා ගොඩනගා ගන්න ඕන. එතකොට පුතේ මේ ගබඩාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන ඊළඟ කාරණාව තමා මේ මෙහෙයුම් ක්‍රියාවලියේ වේගය. හරි? මෙහෙයුම් ක්‍රියාවලියේ වේගය. ඒ කියන්නේ වඩාත් ඉක්මනින් වෙන මෙහෙයුම් ක්‍රියාවලියක් නම් තියෙන්නේ උදාහරණයක් විදිහට සමහර මෙහෙයුම් ක්‍රියාවලිය තියෙනවා දවසේ පැය 24 පුරාම එක දිගට ක්‍රියාත්මක වෙන මෙහෙයුම් ක්‍රියාවලියක්. අන්න ඒ වගේ අර වේගය දවසේ පැය 24 පුරාම එහෙම නැත්නම් ඉතාමත් වේගින් වෙන මෙහෙයුම් ක්‍රියාවලියට කිසිදු බාධාවකින් තොරව මේ ඉතාමත් ඉක්මනින් අවශ්‍ය කරන ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ නිසා ඒ මෙහෙයුම් ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් සුමට ලෙස ද්‍රව්‍ය ලැබීමට පුළුවන් වෙන විදිහට අපි මෙන්න මේ ගබඩාව ස්ථාපන කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන. එතකොට පුතේ අවධානය යොමු කළ යුතු ඊළඟ කරුණ තමයි මේ ප්‍රධාන සම්බන්ධතාවලට ප්‍රවේශ වීමට තියෙන ආසන්නතම භාවය. අපි බලමු මොකක්ද දෙකෙන් අදහස් කරන්නේ කියලා. ආසන්නතම භාවය කියලා මෙතන අදහස් කරන්නේ මේ කර්මාන්ත ශාලාව අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන කර්මාන්ත ශාලාවට මේ ගබඩාව තියෙන තැන ඉඳලා ගබඩාව තියෙන තැන ඉඳලා මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන කර්මාන්ත ශාලාවට ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් සුදුසු ප්‍රවාහන ක්‍රමයක් ඔස්සේ අවශ්‍ය කරන ද්‍රව්‍ය කිසිදු බාධාකින් තොරව ඉක්මනින් ලබා ගැනීමට හැකියාවක් ඇති ප්‍රදේශයකින් තැනකින් අපි මේ ගබඩාව ස්ථානගත කරන්න ඕන. අන්න ඒකයි ඒ කියන්නේ. ඒ වගේම මේ අමුද්‍රව්‍ය ලබාගෙන නිෂ්පාදිත නිපදවයන් පස්සේ බිහිවෙන නිෂ්පාදිත නැත්නම් අපි ඒවට කියනවා අපේ නිමැවුම නිෂ්පාදන ක්‍රියාවලියේ නිමැවුම ඒ නිමැවුම අපි පාරිභෝගිකයට වඩා ඉක්මනින් සමීප කරන්න පුළුවන් තැනක් සමීප කරන්න පුළුවන් විදිහට ඒ අවශ්‍ය නිමිතොග රැස්කර තබා ගන්න පුළුවන් තැනක් වෙන්නත් ඕන. එතකොට මේ පාරිභෝගිකය ගැන හිතන්නත් ඕන අපි නිෂ්පාදන ක්‍රියාවලිය ගැනත් අපි හිතන්න ඕන. අන්නේ දෙපැත්තම හිතලා ඒ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ඉතාමත් ලේසියෙන් ලබා ගන්න පුළුවන් තැනක් වගේම ඒ අපි නිපදවන නිෂ්පාදිත ඉතාමත් පහසුවෙන් පාරිභෝගිකයට ලබා ගන්න පුළුවන් විදිහට සුදුසු වෙලා බෙදා හැරීමේ සුදුසු වෙලා වෙනත් එක් රැස් කර තබා ගන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕන ගබඩාව අපි ගොඩනගන්න. ඉතින් ඒ නිසා ඒ කාරණා කියන්නේ ආසන්නතම භාවය ප්‍රධාන සම්බන්ධතාවලට තියෙන ආසන්නත භාවය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. එතකොට දුවේ පුතේ අවධානය යොමු කළ යුතු ඊළඟ කාරණාව තමයි මේ ද්‍රව්‍ය එහා මෙහා කිරීමේට ඇති හැකියාව. එහෙම නැත්නම් ද්‍රව්‍ය චලනය කිරීමට ඇති හැකියාව. දැන් හිතන්නකෝ අපේ ව්‍යාපාරයේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලිය අර මං කලින් උදාහරණයක කතා කරා වගේ ඉතාමත් වේගයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් නම් තියෙන්නේ. එහෙම නැත්නම් දවසේ පැය 24ම වගේ ක්‍රියාත්මක වන මෙහෙයුම් ක්‍රියාවලියක් නම් තියෙන්නේ. එතකොට ඒ වගේ මෙහෙයුම් ක්‍රියාවලියක් සුමටව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් ගබඩාවක් සතුව තියෙන්න ඕන. හිතන්නකෝ උදාහරණයක් විදිහට බාණ්ඩ එහා මෙහා යන
බාණ්ඩ එහා මෙහා කරන්න අරයි යන අර ට්‍රක්කට එතකොට බාණ්ඩ එසවීමේ උපකරණ හරි ඒ වගේ එතකොට බාණ්ඩ පැටවීම සහ බාණ්ඩ අහපෝ අපේ ගබඩාවට බාණෙක් බාණ්ඩ අවශ්‍ය කරන වේදිකා සහිත වීම අන්න ඒ වගේ බාණ්ඩ චලනය කරන්න අවශ්‍ය කරන ඒක නිෂ්පාදන ක්‍රියාවල නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව පාත්වාගෙන යන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ හැකියාව නැත්නම් චලනය කිරීමේ හැකියාවක් සහිත ඉඩකඩක් තියෙන ගොඩනැගිල්ලක් වෙන්න ඕන අපේ ගබඩාව. හරි? එහෙම තැනක් හම්බුන් නැත්නම් නිකන් අපි ඇහිරිච්ච තැනක් නම් ගබඩාව විදිහට අපි තෝරාගන්නේ අපේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇනහිටින් ඉඩ තියෙනවා. ඒක අපේ සම්පූර්ණ ව්‍යාපාරයේ අසාර්ථකත්වයට හේතු වෙන ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා ගැන අපි ඉතාමත් හොඳින් අවධානය යොමු කරලා තමයි අපි ගබඩාව තියෙන තැන ප්‍රශස්ත තැනක අපි ගබඩාව ගොඩනගන්න ඕන. ඊළඟට අවධානය යොමු කරන්න ඕන කාරණා තමයි තුතේ මේ අපේ ගබඩාවට අපි ගේන ද්‍රව්‍ය වල තියෙන ස්වභාවය. හරි? ස්වභාවය මොන වගේ බාණ්ඩද නැත්නම් ද්‍රව්‍යද අපේ ගබඩාවේ තියාගන්නේ කියන කාරණාව අනිවාර්යෙන් සැලකිල්ලට ගන්න ඕන අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් වෙන්නේ මොකක් හරි අනතුරක් වුණොත් ඉතනක උදාහරණයක් විදිහට මේ පුපුරන ද්‍රව්‍ය නැත්නම් ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය වගේ දේවල් එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය කිමිකල් වගේ දේවල් ගබඩා කරනවා නම් උදාහරණයක් විදිහට ගිනි ගැනීමන සුළු ගිනි ගැනීම ඉක්මනින් ගිනි ගන්නා සුළු දේවල් නම් අපි තැම්පත් කරන්න නැත්නම් රස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ගබඩාවේ. එතකොට අපිට ලේසියෙන් මොකක් හරි හදිසිය ගින්නක් හරි ඇති වුණොත් ඒ දේවල් නිවා ගන්න පුළුවන් තැනකට නැත්නම් ජලය ඉක්මනින් සපයා ගැනීමට හැකියාවක් ඇති ස්ථානය බලලා අන්න ඒ වගේ පරිසර සාධක يعني යහපත් පරිසර සාධක තියනවාද කියලා බලලා ඒ වගේ තැනක තමයි අපි ගබඩාව ස්ථානගත කරන්න ඕන. උදාහරණයක් විදිහට අපි මම කිව්වේ අපි ගබඩා කරන්නේ ගිනි ඇවිල්ලා සුළු ද්‍රව්‍යයක් නම් ජලාශයක් හරිය ජලය පහසුවෙන් සපයා ගන්න පුළුවන් හැකියාවක් ඒ ආසන්නව තියනවාද කියලා අපි සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් අනතුරක් වුණොත් එහෙම සම්පූර්ණ ගබඩාවම විනාශ වෙන්න ඉඩ තියෙනවා. සම්පූර්ණ ගබඩාව විනාශ වුණා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අනහිටිනවා. එතකොට අපේ ව්‍යාපාරය අසාර්ථක වෙනවා. අපිට හොඳ නිෂ්පාදිතයක් බිහි කරන්න බැරි වෙනවා. එතකොට අපේ නිෂ්පාදිත කල්ට වෙලාවට වෙළඳපොළ ලැබුණ නැත්නම් අපේ පාරිභෝගිකයෝ ඒගොල්ලෝ අසතුටුදායක වෙනවා. ඒගොල්ලෝ තෘප්ත වෙන්නේ අපේ මේ ව්‍යාපාරය සම්බන්ධ. එතකොට අපේ අපිත් එක්ක ඉන්න අපිත් එක්ක ඉන්න පාරිභෝගිකයෝ අපෙන් ගැලහිලා අපේ තරංකරුවෝ වෙත යන්නිට තියෙනවා. මොකද තරංකාරී ව්‍යාපාර ලෝකයනේ අද තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සෑම කරුණක්ම අවසානයේ බලපාන්නේ අපේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලියට මෙන්ම ව්‍යාපාරයේ පැවැත්මට මේ හැම කරුණක්ම බලපාන. ඉතින් ඒ නිසා එක කරුණක් හරි මගහැරනවා කියලා කියන්නේ සම්පූර්ණ ව්‍යාපාරයේ පැවැත්ම අනතුරක වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලුම කාරණා අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන. අනිත් අවසාන කාරණාව තමයි පුතේ පිරිවැය. හරි? පිරිවැය. මොකද මේ පිරිවැය කියන එක තීරණ වෙනවා ඍජුවම අපේ නිෂ්පාදිතේ නැත්නම් අපේ ව්‍යාපාරයෙන් අපි පුද්ගලයන්ට ලබා දෙන නිෂ්පාදිතවල පිරිවැය නැත්නම් විකුණුම් මිල තීරණය කරන්න අනිවාර්යෙන් මේ නිෂ්පාදිතයක පිරිවැය තීරණ කරන්න මේ ගබඩා කිරීමේ පිරිවැය අනිවාර්යෙන් හේතුවක් වෙනවා. හරි? එතකොට මේ යම් හේතුවක් නිසා මේ පිරිවැය ඉහළ යනවා කියන්නේ අපේ අවසාන නිෂ්පාදිතේ මිල ශීඝ්‍ර වශයෙන් ඉහළ යනවා. එතකොට අපේ නිෂ්පාදිත මිල දී ගැනීමට පෙළඹෙන්නේ නැහැ කවුරුත්. අපේ ඉන්න පාරිභෝගිකයොත් අපෙන් අයින් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ගත්තාම මේ අපේ නිෂ්පාදිතවල මිල ගණන් තීරණය වෙන්න මේ සම්පූර්ණ පිරිවැය බලපාන. හරි? කර්මාන්ත ශාලාවට අමුදවුවේ නැත්තම් ද්‍රව්‍යයේ අරන් එන අවස්ථාවේ ඉඳලා නිෂ්පාදිත නිපදවලා ඒ නිෂ්පාදිත වෙළඳපොළට ළඟා කිරීම දක්වා යන ප්‍රවාහන ගාස්තු ඒ සියල් ප්‍රවාහන ගාස්තු ගබඩා කුලිය රක්ෂණ ගාස්තු වගේ දේවල් ඇගීමට ලක් කරලා අපි බලනවා කොයි වගේ තැනකින්ද මේ දේවල් අවම වෙන විදිහට මේ පිරිවැය අවම වෙන තැනකින් මේ ගබඩාව ස්ථානගත කරන්නේ කියලා. ඒ කියන්නේ ස්ථාන කිහිපයක් තෝරාගෙන රටේ හිතන්නකෝ යම් දිස්ත්‍රික්කයක් අරගෙන ඒ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ අපි තෝරා ගන්නවා මේ කියන ක්‍රයිටීරියාස් වලට නැත්තම් නිර්ණායක වලට. එතකොට මේ එක එක ප්‍රදේශවල මම අර කිව්ව
අවධානය යොමු කළ යුතු කාරණා පිළිබඳ ඇගීමක් කරන්න ඕන. ඇගීමක් කරලා අවසානට බලන්න ඕන මේක පිරිවැය කොහොමද කියලා. එතකොට මේ එක් එක් ස්ථානයේ සඳහා යන වියදම බලලා අර සාධකත් එක්ක බලලා අවසානට මේ වියදමත් එක්ක ගලපලා බලද්දී මේකෙන් අඩුම වියදමක් දරන්න වෙන ගබඩාව තමයි අපි අපේ ගබඩාව ස්ථානගත කරන ප්‍රදේශය නැත්නම් ස්ථානගත කරන තැන විදිහට අපි හඳුනා ගන්න ඕන. ඉතින් ඒ නිසා පිරිවැය කියන එකත් ඉතාමත් අතිශයින් සැලකිලිමත් විය යුතු කාරණයක් වෙනවා සුදුසු ගබඩාවක් ඉදි කිරීමේදී. ඉතින් දුවපති අපි මේ වෙනකන් කතා කරේ මේ ගබඩාවක් සුදුසු ගබඩාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ අපි මේ සුදුසු කරුණු සලකා බලලා තෝරාගත් ගබඩාව සුදුසු ගබඩාවක් අපි තෝරාගෙන ඒ ගබඩාව ඇතුලේ අපි භාණ්ඩ අසුරන නැත්තම් ඒ භාණ්ඩ තැම්පත් කරන ආකාර මොනවාද කියලා අපිට හිතිච්ච විදිහට ඔහේ ගබඩාවක් ඇතුලේ භාණ්ඩ අසුරන්න බෑ. ඒ සඳහා විධිමත් වූ පිළිගත් ආකාර කිහිපයක් තියෙනවා. හරි, පළවෙනි ක්‍රමය තමයි තට්ටු ඇසුරුම් ක්‍රමය. පැලට් රැකින් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ තට්ටු ඇසුරුම් ක්‍රමයේදී සිද්ධ වෙන්නේ එහා මෙහා කරන්න පුළුවන් භාණ්ඩ අසුරන තට්ටු ගණනාවක්. එහා මෙහා කරන්න පුළුවන් භාණ්ඩ අසුරන ලද තට්ටු ගණනාවක් එක මත එක තවලා තමයි මේ භාණ්ඩ ඇසිරීම කරන්නේ. එතකොට ඒ භාණ්ඩ කරා ළඟා වෙන්න එක්ක විනිමයක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඒ සඳහා වෙනම අර ගබඩාව තුල බඩු එහා මෙහා කරන්න පුළුවන් ට්‍රක් රත පාවිච්චි කරලා පහසුවෙන් ඒ රාක්ක වෙත අපිට ළඟා වෙන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට ඕන ප්‍රමාණයෙන් අවශ්‍ය කරන ප්‍රමාණයෙන් ද්‍රව්‍ය අපිට ලබා ගන්න පුළුවන් වෙන විදිහට පහසුවෙන් තට්ටු ආකාරයෙන් තමයි මේ ක්‍රමයේදී භාණ්ඩ අපි අසුරන්නේ. දෙවෙනි ක්‍රමය තමයි පුතේ භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම. හරි, ගොඩවල් වශයෙන් ඇසිරීම. ඒ කියන්නේ කිසිදු රාක භාවිතා කිරීමකින් තොරව එකම වර්ගයේ භාණ්ඩ ගබඩාවේ බිම එක් එක් ස්ථාන මත ඇසිරීම තමයි මෙතනදී කරන්නේ. උදාහරණ විදිහට දැන් ඔය අපි ගඩොල් අසුරන්නේ, ගඩොල් කපන තැන්වල ඔයගොල්ලෝ දැකලා තියෙන කපපු ගඩොල් අසුරලා තින්නේ එකම වර්ගයේ ගඩොල් තින්නේ ඒවා එක උඩ එක එක ගොඩේ තම අසුරලා තින්නේ. අර වගේ තට්ටු භාවිතා කිරීමකින් තොරව අන්න ඒ ගඩොල් අසුරලා තින විදිහට මේ ගබඩාව ඇතුළෙත් එක් එක් භාණ්ඩ එක් එක් ආකාරයෙන් එක ස්ථානයක අසුරලා තිනවා. ඔයාලට මේ ඔයාලගේ නිබන්ධනයේ ඒකේ රූප රාමුවක් අපි දීලා තිනවා. ඒක අධ්‍යයනය කරන්න අන්න ඒ වගේ එකම වර්ගයේ භාණ්ඩ බිම එක් ස්ථානයක එක මත එක ඇසිරි අසුරලා තමයි ඒ ක්‍රමය අපි පවත්වාගෙන යන්නේ. ඊළඟ ක්‍රමය තමයි පුතේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු. ඒකෙන් අදහස් කරන්නේ මේ වගේ දේවල් වඩාත් යෝග්‍ය වෙන්නේ මේ ඉහළ ශීතාගාර පහසුකම් සහිත ගබඩාවලට. එතකොට මේකේ වෙන ක්‍රියාවලිය තමයි මේ භාණ්ඩ තැම්පත් කිරීම සිද්ධ කරන්නේ යම් බෙල්ට් එකක් ආධාරයෙන් නැත්නම් භාණ්ඩ චලනය කිරීමේ පටියක් ආධාරයෙන්. එතකොට මේ භාණ්ඩ තැම්පත් කරන්න අපිට එක තැම්පත් කිරීමේ කවුළුවක් පාවිච්චි කරන්න පුළුවන්. එක ස්ථානයකින් තැම්පත් කරලා ඕනනම් අවශ්‍ය වෙද්දී ඒ තැම්පත් කරපු ස්ථානයෙන්ම අපිට ඒව නැවත එලියට ගන්න පුළුවන්. ඒක විදියක්. අනිත් විදිය තමයි මේ භාණ්ඩ තැම්පත් කරලා එක ස්ථානකින් තැම්පත් කරලා ඒ තැම්පත් කරපු තැනින්ම ගන්නෙ නැතුව එලියට ගන්නෙ නැතුව වෙන තැනකින් එලියට ගන්න පුළුවන් වෙන විදිහටත් අපිට මේ පැලට් ෆ්ලෝ එහෙම නැත්නම් එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු කියන දේවල් මේ ඇසුරුම් ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වල මේ වගේ ඇසුරුම් ක්‍රමයක ඝනත්වය ඉතාමත් ඉහළ නිසා අපිට තියෙන ඉඩකඩ ඉතා ප්‍රශස්ත අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු නැත්නම් අපි මේකට කෙටින් ඉංග්‍රීසියෙන් කියන්නේ පැලට් ෆ්ලෝ කියලා. මේ පැලට් ෆ්ලෝ වගේ ක්‍රමවේදයක් බොහෝ වෙලාවට මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය වෙන නිෂ්පාදන ව්‍යාපාරවල අපිට සුලභව දකින්න පුළුවන් මේ වගේ ඇසුරුම් ක්‍රමයක්. ඊළඟ ක්‍රමය තමයි පුතේ මේ පසුපසට තල්ලු කරන රාක්. පසුපසට තල්ලු කරන රාක් මේකෙදි එක් තට්ටුවක් මත නිෂ්පාදිත අපේ නිෂ්පාදිත තැන්පත් කරයන් පස්සේ
ඒ තැම්පත් කරාන් පස්සේ පසුපසට තල්ලු කරලා රූප රාමුවකින් මම ඇදලා පෙන්නුවොත් මෙහෙම දැන් මේ මේ කියලා හිතන්නකෝ අපේ තියෙන රාක්ක අපි තැම්පත් කරන මේ මේ තට්ටු විදිහට තමයි මේවා තියෙන්නේ කබඩාවේ එතකොට අපි මේ එක එක තට්ටු වලට අපි බාණ්ඩ තැම්පත් කරනවා හරි දැන් අපි තැම්පත් කරන්නේ මෙතන ඉන්න හරි මෙතන ඉන්නම් අපි බාණ්ඩ තැම්පත් කරන්නේ මෙතන තියෙන අපි කලින් තැම්පත් කරපු ද්‍රව්‍ය හරි ඇසුරුම් අපිට මෙතනින් පිටිපසට තල්ලු කරන්න පුළුවන් එතකොට මෙතන තියෙන මේ මේ මෙතන තියෙන ඇසුරුම මෙතෙන්ට ඇවිල්ලා මෙතන තිබ්බ ඇසුරුම මෙතනට ඇවිල්ලා මෙතන ඉඩකඩක් සකස් වෙනවා අපිට අලුතෙන් නැවත මොනා හරි තැම්පත් කරන්න අන්න ඒක කියන්නේ පසුපසට තල්ලු කර හැකි රාක්ක නැත්තම් පසුපසට තල්ලු කරන රාක්ක මේ රාක්ක විදිහට මේවා තිබ්බට මේ රාක්ක හැදිලා තියෙන්නේ තට්ටු සහිත රාක්ක වලට කුඩා කූඩ සවි කරලා තමයි මේ වගේ රාක්කම නැත්තම් ඇසුරුම් ක්‍රම හදලා තියෙන්නේ ඒ කියන්නේ ඒ ද්‍රව්‍ය ස්වභාවය අනුව තමයි මේ ඇසුරුම් කරන ක්‍රමවේදයන් තීරණය වෙන්නේ ඉතින් ඒක හරිම සරලයි අපි යනවා ඊළඟ ක්‍රමවේදය තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව තට්ටු දෙකක් අතර තියෙන අමතර තට්ටුවක් මේක සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් භාවිතා කරන්නේ ගබඩාවේ තියෙන ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න හරි එතකොට ගබඩාවක තියෙන තට්ටු දෙකක් දැනට භාවිතා කරන තට්ටු දෙකක් අතර අමතර තට්ටුවක් නිර්මාණය කරලා ඒ අමතර තට්ටුව ඇතුලේ බාණ්ඩ ගබඩා කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ එතකොට අපිට මේ මේ අමතර තට්ටුවක් නැත්නම් මේ තට්ටු දෙකක් අතර තියෙන අමතර තට්ටුවක් සකස් කරන්න නැත්නම් අමතර තට්ටුවක් හදන්න අපි අර මේ මීට කලින් කතා කරපු ඇසුරුම් ක්‍රමවේදයන් සියල්ලම උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒ හැම ක්‍රමවේදයකටම මේ අමතර තට්ටුවක් කියන දේ නැත්නම් මේ තට්ටු දෙකක් අතර ඇති අමතර තට්ටුව කියලා අපි මේකට කියන්නේ මේ ඒක ඒ ක්‍රමවේදය ඉහලින් සඳහන් කරපු සියලුම ක්‍රමවේදයන් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අවසාන ක්‍රමවේදය තමයි පුතේ මේ ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය. එහෙම නැත්නම් අපි කියනවා ඔටෝමේටඩ් ස්ටෝරේජ් සිස්ටම් කියලා. මේකෙදි කරන්නේ මේ ගබඩාවේ තියෙන රාක්ක මේ අපි මේ බාණ්ඩ තැම්පත් කරන්න පාවිච්චි කරන විවිධ රාක්ක තියෙනවානේ. ඒ විවිධ රාක්ක වලට එකිනෙක වූ බාණ්ඩ තැම්පත් කරන්න සහ ආපසු ගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ පරිගණක තාක්ෂණය මගින් පාලනය වන ස්වයංක්‍රීය අතක් නැත්තම් රොබෝ අතක් වගේ දෙයක් තමයි මේ බාණ්ඩ තැම්පත් කරන්න සහ අවශ්‍ය වේලාවදී නැවත නිෂ්පාදන ක්‍රියාවලියට පිටතට ගන්න පාවිච්චි කරන්නේ. එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ පරිගණක ආශ්‍රයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පරිගණක පද්ධතියක් විදිහට. හරි? උදාහරණයක් විදිහට මේ පොත්පත් ලිපි ලේඛන ගබඩා කරන ලේඛනාගාරයක අදාළ අයිතම ඇසිරීම සඳහා ඒ වගේ තැනකදී මේ වගේ දේවල් පාවිච්චි කරනවා බහුල වශයෙන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මේ ගබඩාව ඇතුලේ අර අපි කතා කරපු විධිමත් බාණ්ඩ ඇසිරීමේ ක්‍රමවේදයන් පාවිච්චි කරාන් පස්සේ අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන. දැන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා මොකද්ද ගබඩාකරණය කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගත්තා. ඒතකොට ගබඩාකරණය අපි අඳුනගත්තා යම් ක්‍රියාවලි කිහිපයක් තියෙනවා කියලා. ඒතකොට අපි ආයෙ ඉගෙන ගත්තා ඒ ගබඩාකරණය නැත්තම් ගබඩාකරණය සිද්ධ වෙන තැන ඒ ස්ථානයට අපි කියන්නේ ගබඩාව කියලා. එතකොට ඊට පස්සේ අපි සාකච්ඡා කරේ අපි සුදුසු ගබඩාව ප්‍රශස්ත විදිහට අපේ නිෂ්පාදන කටයුතු සුමටව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ගබඩාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වූ කරුණු අපි සාකච්ඡා කරා. ඊට පස්සේ සාකච්ඡා කරේ එහෙම ඒ සැලකිලිමත් වූ කරුණු සියල්ලම සලකා බලා අපි තෝරාගත්ත ගබඩාවේ අපි කොහොමද ප්‍රශස්ත විදිහට අපිට බාණ්ඩ අසුරන්න තියෙන ක්‍රමවේදයන් මොනවද කියලා අපි ඉගෙන ගත්තා. එතකොට එහෙම ප්‍රශස්ත විදිහට බාණ්ඩ හා සේවා අසුරුවෙන් පස්සේ ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන තමයි අපි මේ දැන් කතා කරන්නේ. පළවෙනි එක තමයි මේ ගබඩාව වඩාත් සංවිධානාත්මක වෙන එක. එතකොට විධිමත්ව ද්‍රව්‍ය හා බාණ්ඩ ඇසිරුවෙන් පස්සේ ඒ අසුරපු බාණ්ඩ විවිධ උචිත ක්‍රමවේද භාවිතා කරලා එහා මෙහා කිරීමට හැකියවීම තුලින් ගබඩා වඩාත් සංවිධානාත්මක වෙනවා. එතකොට ගබඩා වැඩ කරන සේවකයන්ට ගබඩා පාලකවරුන්ට
මනා කළමනාකරණයේ යෙතුව මේ ගබඩා කටයුතු තුළ නිරත වීම නැත්නම් ගබඩාව කළමනාකරණය කරගන්න පහසු වෙනවා හරි ඒක විධිමත්ව ගබඩාවක් විධිමත්ව ගබඩාවක් තුළ බාණ්ඩ ඇසිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන හරි අනිත් එක තමයි අසුරණ ලද නිෂ්පාදිත හා සේවකයන්ට ආරක්ෂාකාරී වීම ආරක්ෂාව ඒ කියන්නේ කෙටින් කියන්නේ ආරක්ෂාව ඒ කියන්නේ සේවකයන් සේවය කරන අතරතුරේදී ඒගොල්ලන්ගේ ආරක්ෂාවට අනතුරක් නොවන විදිහට ගබඩාව අවුල් සහගත වෙන්නේ නැති වෙන විදිහට බාණ්ඩ අසුරන්න පුළුවන් හැකියාව ලැබෙනවා අර ක්‍රමවේද ඔස්සේ අපි බාණ්ඩ අසුරුවොත් එතකොට ඒක අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා ඒ වගේම විධිමත් බාණ්ඩ ඇසිරීම නිසා නිෂ්පාදිත ඒවට නියමිත ස්ථානවලට නියමිත ස්ථානවලට යොමු කරගන්න යොමු කිරීමේ හැකියාව ලැබෙනවා නියමිත විදිහට අපි ඒවා අසුරලා තිබ්බු. හරි. ඊළඟ ප්‍රයෝජනය තමයි දැරිය යුතු පරිශ්‍රමය හා කාලය ඉතිරි වීම. ඒ කියලා කියන්නේ දැන් විශේෂයෙන්ම ගත්තාම මේ බාණ්ඩ ඇසිරීම හා ආපසු ගැනීම මැනුවල් සිස්ටම් එකකද? ඒ කියන්නේ අතුරු ක්‍රමයට සිදු කරනවා නම් අපිට යම් කාලයක් ගත වෙන ක්‍රියාවක් තමයි අපි අතුරු ක්‍රමයට බාණ්ඩ ඇසිරීම හා නැත්නම් නැවත ආපසු නිෂ්පාදන ක්‍රියාවලට බාණ්ඩ ගන්න එක. ඉතින් ඒ නිසා අර විධිමත් ක්‍රමයකට මේ දේවල් අපි අසුරලා තියෙනවා නම් අපේ ඒ සඳහා ඒ බාණ්ඩ නැවත ලබා ගැනීමට අපිට දරන්න සිද්ධ වෙන ශ්‍රමය හා කාලය මනා ලෙස අපිට කළමනාකරණය කරගනිමින් මේ නියමිත කාලය අපිට ඉදිරි කරගන්න පුළුවන්. හරි? ඒක අපිට දෙන ලොකු ප්‍රයෝජනයක්. අපි බලන ඊළඟ ප්‍රයෝජනය ගබඩාවේ ඉඩකඩ ඉතිරි වීම. හරි? මේ දේවල් සාමාන්‍ය ඕනගෙට හිතලා වුණත් ලියන්න පුළුවන්. මේ දේවල් ප්‍රායෝගික ඉතාමත් සරලයි ලේසි. අපි බලමු ගබඩාවේ ඉඩකඩ ඉතිරි වීම. ගබඩාවේ ඉඩකඩ ඉතිරි වීම කියලා අදහස් කරන්න පුතේ නැහැ. විධිමත්ව බාණ්ඩ අසුරා තිබීම නිසා ගබඩාව විධිමත්ව සංවිධානය මෙනවානේ අපි කතා කරා ඉස්සල්ලාම තියෙන ප්‍රයෝජන තමයි ගබඩාව මනාලස සංවිධානය වීම. අන්නේ සංවිධානය නැන් පස්සේ එක් ස්ථානයක සියල්ලම බාණ්ඩ නැත්නම් සියල්ලම ද්‍රව්‍ය ගොඩ ගහලා තියාගන්න නැතුව ගබඩාව තුල ට්‍රැෆික් එක නැත්නම් ගබඩාව තුල ද්‍රව්‍ය තදබදයක් නැති විදිහට අපිට ඉහළ කළමනාකරණයේ යුක්තව බාණ්ඩ තැම්පත් කිරීම සහ නිෂ්පාදන ක්‍රියාවලියට මේ බාණ්ඩ යොදා ගන්න පුළුවන් වෙන විදිහට ගබඩාවේ ඉඩකඩ ඉතිරි වෙනවා. හරි? ඉතින් ඉඩකඩ ඉතිරි වෙන විදිහට තමයි අපි ගබඩාවක ද්‍රව්‍ය තැම්පත් කිරීම සහ ආපසු ගැනීම ඒ අදාළ කාර්යයන් සිද්ධ කරන්න ඕන. දැන් මේ අපි කතා කරේ ගබඩාවක ප්‍රශස්ත විදිහකට ගබඩාව තුළ බාණ්ඩ ඇසිරීමෙන් අත්වන ප්‍රයෝජන. හරි? එක්සෑම් එකකට සමහරට අහන්න පුළුවන් විධිමත්ව බාණ්ඩ නොඇසිරීමෙන් නැත්නම් අසුරා නොතිබීමෙන් අත්විඳින්න වෙන කරදර ගැටලු. එතකොට ඕගොල්ලෝ උත්තර ලියන්න ඕන මේකම අනිත් පැත්ත. අපි මේ කතා කරේ ප්‍රයෝජනනේ. දැන් මේ අපි කතා කරේ මේ මනා ලෙස නැත්නම් විධිමත් ලෙස බාණ්ඩ ඇසිරීමෙන් තියෙන ප්‍රයෝජන. අපි කතා කරා පළවෙනි උදාහරණ විදිහට ගත්තොත් පළවෙනි එක අපි කතා කරේ මනා ලෙස ගබඩාව සංවිධානය වී තිබීම. දැන් විධිමත්ව අසුරලා තිබෙ නැත්නම් අරකේ නෙගටිව් පැත්ත. ගබඩාව මනා ලෙස සංවිධානය නොවී තිබීම. අන්න ඒ විදිහට උත්තර අපිට හදලා ලියා ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ක්‍රමවේදයන්, ඒ වගේ ප්‍රශ්න ගැනත් ඔයගොල්ලෝ හිතන්න. අපි යනවා ඊළඟ අවසාන කොටස මේ ගබඩාවක ගබඩා කරන්නේ සම්බන්ධයෙන් තියෙන මේ ගබඩා කරන්නේ බාණ්ඩ ඇසිරීම සඳහා භාවිතා කරන උපකරණ මොනවද කියලා කතා කරන්නේ. හරි? බොහොම සරල දෙයක්. මේකේ පළවෙනි උපකරණය තමයි ෆෝක් ලිෆ්ට්. ෆෝක් ලිෆ්ට් ට්‍රක්. ඒ කියන්නේ අර බාණ්ඩ එහා මෙහා අරගෙන යන්න නැත්නම් බාණ්ඩ චලනය කරන්න භාවිතා කරන ට්‍රක් වර්ගයක් තමයි මේ ට්‍රක් ගබඩාවක සුලභව දකින්න පුළුවන් ඕනම් වගේ ගබඩාවක මේ ෆෝක්ලිෆ්ට් ට්‍රක් ඒවෙන් තමයි විශාල ප්‍රමාණයෙන් බාණ්ඩ එකවර තැනින් තැනට අපි චලනය කරන්නේ. අනිත් එක තමයි පැලට් ජැක්ස්. දෙවෙනි උපකරණය පැලට් ජැක්ස්.
ඒකත් අර වගේමයි බාණ්ඩ එහා මෙහා රැගෙන යන්න භාවිතා කරන ජැක් එකක් විදිහට තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. එතකොට ඒක ඒ වගේ ඒ පැලට් ජැක්ස් කියන උපකරණත් ඒ උපකරණ වර්ගයත් ඉතාමත් බහුලව වෙයාර්හවුසින් එකක් නැත්තම් ගබඩාවක් ඇතුලේ අපිට දැක ගන්න පුළුවන්. අවසාන එක තමයි බාණ්ඩ එහා මෙහා කිරීමේ පටි බෙල්ට් එක. බෙල්ට් එක දිගේ තමයි මේ ඒ අදාළ බාණ්ඩ නැත්තම් ද්‍රව්‍ය අපි අවශ්‍ය ස්ථාන වලට යොමු කරන්නේ. හරි. මෙතනින් බාණ්ඩය තැම්පත් කරාන් පස්සේ එයා අවශ්‍ය නිෂ්පාදන අංශය හරහා ගිහිල්ලා ඒ එක් එක් ස්ථාන වලට ඒ අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් එයා යන්නේ මේ බෙල්ට් එකක් දිගේ. හරි. බෙල්ට් එකක් මගින් තමයි මේ ඒ බාණ්ඩ එහා මෙහා කරන්නේ චලනය කරන්නේ. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කන්වේයර් බෙල්ට්ස් කියලා. කන්වේයර් බෙල්ට්ස් අන්න ඒ වගේ මෙන්න මේ ප්‍රධාන උපකරණ ත්‍රිත්වය තමයි අපිට බහුල වශයෙන් ගබඩාවක බාණ්ඩ එහා මෙහා ගෙන යාම නැත්නම් බාණ්ඩ චලනය කරන්න අපි පාවිච්චි කරන්නේ ගබඩා කරන්නේ. දුවේ පුතේ අපි මේ වෙනකන් කතා කරේ මේ වෙනකන් සාකච්ඡා කරේ ගබඩාකරණය කියන්නේ මොකද්ද? ඒ ගබඩාකරණය හා ඒ ආශ්‍රිත සියඳු විශේෂ කාරණු තමයි අපි මේ වෙනකන් අපි සාකච්ඡා කරේ. එතකොට අපි ගබඩාකරණයට අදාළව සාකච්ඡා කරන්න ඕන සියලු කාරණු දැන් සාකච්ඡා කරලා අවසානයි. එතකොට ඒ අනුව අපි ප්‍රධාන මාතෘකා දෙකක් මේ පාඩම යටතේ සාකච්ඡා කරන්න ප්‍රධාන මාතෘකා දෙකක් අපි දැන්ට සාකච්ඡා කරලා අවසානයි. ප්‍රවාහනය දෙවෙනි එක ගබඩාකරණය. එතකොට මේ දෙකම අපි සාකච්ඡා කරලා ඉවරයි. එතකොට තමයි අපි සාකච්ඡා කරන්න අපිට ඉතුරු වෙලා තියෙන්නේ සැපයුම් සේවා කියන කොටස. එහෙනම් අපි සාකච්ඡා කරන්න ආරම්භ කරමු. මොකද්ද මේ සැපයුම් සේවා කියන්නේ කියලා. සැපයුම් සේවා කියන්නේ පුතේ මේ දැන් අපි දන්නවා අපේ සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී හරිද? නිෂ්පාදන ක්‍රියාවලියකට අපිට යම් නිෂ්පාදිතයක් නිපදවන්න යෙදවුම් විදිහට අමුද්‍රව්‍යයක් අරගෙන ඒ අමුද්‍රව්‍යය යම් නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය කරලානේ අපි නිමි ද්‍රව්‍ය අපි ලබා ගන්න නැත්නම් නිමි භාණ්ඩ හා සේවා අපි නිපදවන්නේ. මෙන්න මේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුම් විදිහට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සුමට පාත්වාගෙන යන අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඒ අමුද්‍රව්‍ය සැපයුම් කරුවන්ගෙන් ලබා ගන්නා අවස්ථාවේ සිට අමුද්‍රව්‍ය සැපයුම් කරුව ඉන්නවනේ ඒ අමුද්‍රව්‍ය සැපයුම් කරුවන්ගෙන් ලබා ගන්නා අවස්ථාවේ සිට ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදිතයක් විදිහට පරිවර්තනය කරලා ඒ පරිවර්තනය කරපු නිෂ්පාදිතය පාරිභෝගිකය අවසන් පාරිභෝගිකය අතර පත් කිරීම දක්වා ඌ සමස්ත ක්‍රියාවක් නැත්තම් ක්‍රියාවලියක් තමයි අපි මේ සැපයුම් සේවා කියලා සරලව අදහස් කරන්නේ. හරි. ආයතනයකට අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සිදු කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම වැනි එකිනෙකට මේ සම්බන්ධ වුණු සැලසුම් සහගත සිදු කරන ක්‍රියාවන් එකතුව නැත්නම් ක්‍රියාවන් වල එකතුවට තමයි අපි කියන්නේ මේ සැපයුම් සේවා කියලා. හරි. එතකොට අපි බලමු ප්‍රවාහන සේවා කියන දේ නිර්වචනය මොකක්ද කියලා. ප්‍රවාහන සේවා කියලා කියන්නේ පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම තහවුරු කිරීමට නැත්තම් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා සපුරාලීම තහවුරු කිරීමට ඒ තහවුරු කිරීමේ අරමුණින් බාණ්ඩ හා සේවා හා අදාළ තොරතුරු ඉදිරියට හරි ඉදිරියට හා පසුපසට ගලාගෙන යාම ඒවායේ ආරම්භක අවස්ථාවේ සිට පරිභෝජන අවස්ථාව දක්වා කාර්යක්ෂම හා සඵලදායීව සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සැපයුම් සේවා කියලා. එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවා මේ සැපයුම් සේවා කියන්නේ එක් ක්‍රියාවක් නෙමෙයි. මේක ඉතාමත් පුළුල්ලු ක්‍රියාදාමයක එකතුවක්, ක්‍රියාන් කිහිපයක එකතුවක්. ඉතාමත් පුළුල්ලු සංකීර්ණ වූ ක්‍රියාවලියක්. ඇත්තට මේ වගේ ක්‍රියාවලියක් ඉතාම සංකීර්ණයි. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් ඉගෙන ගද්දී වැඩිපුර අවධානයක් යොමු කරන්න. මොකද මේ දේවල් ඔයගොල්ලෝ කලින් අහන්න ඇති දේවල් ජීවිතේ පළමුවෙන් වතාවෙන්න පුළුවන් මේ දේවල් අහන්නේ.
එතකොට එකපාරම තේරුම් ගැනීම හැකියාව අඩු වෙන්න පුළුවන් ඒ නිසා නැවත නැවත මේවා හඳින් අධ්‍යයනය කරන්න එතකොට ඔයගොල්ලන්ට මේවා අවබෝධ කරගන්න එක අමාරු දෙයක් නෙමෙයි ඉතාමත් සරල ලේසි දේවල් දැන් අපි මේ කියන සැපයුම් සේවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් මේ කතා කරන සැපයුම් සේවා ප්‍රධාන වර්ග දෙකකට අපිට වර්ග කරන්න පුළුවන් පළවෙනි එක තමයි හරි නිෂ්පාදන ක්‍රියාවලියේ දැන් අපි අර ගත්තොත් ඕගොල්ලෝ මතකනේ අපි කතා කරේ යෙදෙවුම් අරගෙන ඒවා යම් නිෂ්පාදන ක්‍රියාවලියකට ලක් කරලා පාවිච්චි කරන්න පුළුවන් අවසාන නිෂ්පාදනය නිපදවන කියන නිෂ්පාදන ක්‍රියාවලියකින් අපි වෙන්නේ පුතේ අන්න නිෂ්පාදන ආයතන මෙන්න මෙතෙන්ට වෙනකම් මේ අමුද්‍රව්‍ය ලබා ගැනීම සිට නිෂ්පාදන කටයුත්තට ඒ අමුද්‍රව්‍ය යොදා ගැනීම දක්වා ඌ ක්‍රියාවන් නැත්නම් ඒ දක්වා ඌ චලනයන් වලට අපි කියනවා ප්‍රවාහයට අපි කියනවා අමුද්‍රව්‍ය නැත්නම් අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම් කරුවන්ගේ මිලදී ගැනීම සිට නිෂ්පාදන අවස්ථාව දක්වා ඌ චලනයන් කියලා ඉන්බවුන්ඩ් ලොජිස්ටික් කියලා අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් inbound logistics දෙවෙනි එක තමයි නිෂ්පාදන ක්‍රියාවලියෙන් බිහි වෙන නිෂ්පාදිත නැත්නම් නිමැවුම output එක ඒ නිෂ්පාදනය කරහෙන් පස්සේ අවසාන පාරිභෝගිකයා දක්වා අවසාන පාරිභෝගිකයා දක්වා නැත්නම් අවසාන පාරිභෝගිකයා භාවිතා කරන අවස්ථාව දක්වා සිද්ධ වෙන භාණ්ඩ හුවමාරු නැත්නම් තොරතුරු හුවමාරුව තමයි අපේ ඊළඟ කොටස සැපයුම් සේවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් නිෂ්පාදන අමුද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදන ක්‍රියාවලියේ සිදුවන ප්‍රවාහය හා ඒ නිෂ්පාදනයෙන් පස්සේ පාරිභෝගිකයා වෙත සිදුවන ප්‍රවාහය මෙන්න මේ දෙක තමයි අපේ ප්‍රධාන සැපයුම් සේවා දෙක වර්ග දෙක හරි එතකොට මේ ක්‍රමයට අපි කියනවා පළවෙනි ක්‍රමයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ inbound logistics කියලා මේක outbound හරි මේක නම් නිෂ්පාදන ආයතනය මේ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය ඒ අමුද්‍රව්‍ය සපේන පුද්ගලයාගේ සිට නිෂ්පාදන ව්‍යාපාරය දක්වා සිදුවන තොරතුරු නැත්නම් ද්‍රව්‍ය හුවමාරු නැත්නම් ඒ චලනයන් වලට කියනවා අපි අමුද්‍රව්‍ය හෝ නිමි භාණ්ඩ සැපයුම් කරුවන්ගෙන් මිලදී ගැනීමේ සිට නිෂ්පාදන අවස්ථාව දක්වා වූ චලනයන් කියලා. දෙවෙනි එක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ අවස්ථාවේ සිට ඒව අවසන් පාරිභෝගිකය පාරිභෝජන කිරීමේ අවස්ථාව දක්වා සිද්ධ වන චලනය. හරි? ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් සැපයුම් සේවා කියලා අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට යම් දරුවෙක්ට මේ කියන කාරණා එකපාරට වැටහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට දුවේ පුතේ ඕගොල්ලෝ ඒක අත්හැරලා දාන්න නැතුව මේක නැවත නැවත ශ්‍රවණය කරන් නැවත නැවත මේ දේ කරුණු අධ්‍යයනය කරන්න එහෙම කරොත් ඔයාට තේරෙවි මේ කියන දේවල් එච්චර අමාරු නෑ කියලා. සමහර විට බර වචන වෙන්න පුළුවන් මේවා තියෙන්නේ. නමුත් මේවා අර්ථය ගත්තහම පස්සේ ඊටම සරල දේවල් තමයි තියෙන්නේ. සැපියුම් සේවා ගත්තාම මේ සැපයුම් සේවා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියත් එක් නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භය දක්වා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අවස්ථාවේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්න අවස්ථාව දක්වා සිදුවන චලනය ඊළඟ චලනය තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ අවසාන පාරිභෝජන දක්වා සිද්ධ වෙන චලනය සරලවම කිව්වොත් ඔන්න ඒ දෙක තමයි අපි දැන් කතා කරන්නේ මේ පළවෙනි වර්ගය මේ දෙවෙනි වර්ගය ඔය දෙක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ දුවේ පුතේ මේ අපි මේ කියපෝ සැපියුම් සේවා පොදුවේ ගත්තාම දැන් අපි දන්නවා සැපියුම් සේවා ප්‍රධාන අන්ත දෙකකට බෙදනවා කියලා. ප්‍රධාන අන්ත දෙකකට බෙදනවා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තෙක් සහ ඊට පසු. හරි? සරලවම අදහස් කරන්නේ ඒක. මෙන්න මේ නිෂ්පාදන නැත්නම් මේ සැපියුම් සේවා පොදුවේ ගත්තාම මේ සැපියුම් සේවා පොදුවේ සාකච්ඡා කරාම පුතේ අපිට එක් එක් සැපියුම් සේවාවල ස්වරූපය අනුව
ස්වභාවය අනුව මේ මේවා නැවත අපිට කොටස් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් වර්ග හතරකට. පළවෙනි එක තමා සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. අපි මේ එක එක සාකච්ඡා කරමු. තාම සරලයි මේ දේවල්. අනිත් එක තමා නිෂ්පාදන ක්‍රියාවලිය තෙක් ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. නිෂ්පාදන ක්‍රියාවලිය තෙක් ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. හරි, ඊළඟට නිෂ්පාදනයෙන් පසු අවසන් පාරිභෝගිකයා අතට පත් කිරීම දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. නිෂ්පාදිත පත් කිරීම සංකීර්ණ වූ පද්ධති තමයි අපේ තුන්වෙනි එකට අපි හඳුනා ගන්න සැපයුම් සේවා පද්ධතිය. ඊළඟ එක අවසාන එක මේ නිෂ්පාදිත අපේ ව්‍යාපාර නිෂ්පාදිත අලවියෙන් පසු ආපසු ප්‍රවාහය සහිත පද්ධතිය. අලවියෙන් පසු ප්‍රවාහයක් සහිත පද්ධති. දැන් අපි සාකච්ඡා කරමු මේ එක් එක් කාරණා වෙන වෙනම. අපි දැන් මේ පළවෙනි සැපයුම් සේවා පද්ධතිය ගත්තාන් පස්සේ මේකෙන් අදහස් කරන්නේ පුතේ මේ අමුද්‍රව්‍ය නැත්තම් නිෂ්පාදිත ආයතනයේ තේ ප්‍රවාහය හා ඒ නිෂ්පාදිතයෙන් පස්සේ ඒ නිෂ්පාදිත පාරිභෝගිකයා දක්වා ප්‍රවාහය සමාන පද්ධති. ඕගොල්ලන්ට මතක නම් අපි අර ප්‍රධාන පොදුවේ ගත්තාම සැපයුම් සේවා මං කියවනේ වර්ග දෙකක් තියෙනවා කියලා. නිෂ්පාදනයේ පෙර සහ පසු කියලා. මෙන්න මේ නිෂ්පාදනයේ පෙර සහ පසු කියන දෙකම සමබරව යන ප්‍රවාහයන්ට තමයි අපි කියන්නේ සමබර වූ ප්‍රවාහන නැත්නම් සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති කියලා. ඉතින් මේ දේවල් හරිම ලේසියි. උදාහරණ යුනිලීව වගේ පාරිභෝජන භාණ්ඩ නැත්නම් යුනිලීව වගේ බහුජාතික සමාගම විසින් සිදු කරන මේ පාරිභෝජන භාණ්ඩ සපයන ආයතන තියෙනවා. එතකොට ඒ වගේ තව ගන්න පුළුවන් නෙස්ලේ ආයතනය ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි මේ සමබර වූ ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධතිය වල තියෙන උදාහරණ. අපි ගන්නවා ඊළඟ එක. නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය තෙක් ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධතිය. ඒ කියන්නේ නිෂ්පාදනය ආරම්භ වෙන්නේ අපේ කර්මාන්ත ශාලාවෙන්නේ. මේ නිෂ්පාදනයට එන අවස්ථාව දක්වා මේ ප්‍රවාහය සංකීර්ණ වෙච්ච පද්ධතිය තමයි අපි කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක ප්‍රවාහය සංකීර්ණ පද්ධතිය කියලා. මේකෙන් අදහස් කරන්නේ දැන් අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දුෂ්කරතා පවතිනවා නම් සරලම කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අමුද්‍රව්‍ය නැත්තම් අමුද්‍රව්‍ය මේ කර්මාන්ත ශාලාවට ගෙනීමේ අවස්ථාවතෙක් ඉතාමත් දුෂ්කර විදිහට නැත්තම් ඉතාමත් අපි කියමු සංකීර්ණ කටයුතු රාශියකින් පස්සේ තමයි යෙදෙන විදිහට ඒ නිෂ්පාදිත නැත්නම් අමුද්‍රව්‍ය අපේ නිෂ්පාදන ව්‍යාපාරයට ළඟා වෙන්නේ. උදාහරණයක් විදිහට ගුවන් යානා නිපදවන්න අවශ්‍ය කරන විවිධ ද්‍රව්‍ය. හරි, ගුවන් යානා නිපදවන්න අවශ්‍ය කරන විවිධ ද්‍රව්‍ය සපයා ගන්න අපිට විවිධ වූ රටවල් එක්ක සම්බන්ධ වෙන්න වෙනවා. කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ දේවල් ඉතාම සංකීර්ණයි. අන්න ඒ වගේ දේවල් තමයි මේකට තියෙන උදාහරණ. ගුවන් යානා නිෂ්පාදන ආයතන. ඒ කියන්නේ ගුවන් යානා නිෂ්පාදනය කරන්න පටන් ගන්නකොට ඒ සඳහා වූ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න අපිට ඉතාමත් සංකීර්ණ වූ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනයේ තෙක් නිෂ්පාදනයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්න සංකීර්ණ ක්‍රියාවලියකට යන්න සිද්ධ වෙන නිසා ඒකයි අපි මේ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති කියලා. ඊළඟ වර්ගයෙන් අදහස් කරන්නේ ඊළඟ තමා මේ පාරිභෝජන නැත්තම් නිෂ්පාදනයෙන් පස්සේ අවසන් පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. හරි, මේකෙන් අදහස් කරන්නේ දුවේ පුතේ දැන් උදාහරණ විදිහට දැන් නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ උදාහරණයක් විදිහට හිතන්නකෝ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් කියලා.
එතකොට රසායනික ද්‍රව්‍ය සමාගම් ඒ රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම ඇසිරීම එතකොට ප්‍රවාහණය සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. මේ ක්‍රියාවලිය මේ නිෂ්පාදනයෙන් පස්සේ පාරිභෝගික අතරපත් කිරීමේ ක්‍රියාවලිය අතිශයින් සංකීර්ණයි. හරි? අන්න ඒ වගේ මේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පස්සේ අපේ අතර නැත්තම් පාරිභෝගික අතරට ලැබෙන නිෂ්පාදිත ලැබෙන ප්‍රවාහය සංකීර්ණ වෙන දේවල් වලට තමයි අපි කියන්නේ නැත්තම් සංකීර්ණ වෙන පද්ධති වලට තමයි අපි කියන්නේ නිෂ්පාදනයෙන් පස්සේ අවසන් පාරිභෝගික අතරට නිෂ්පාදිතපත් කිරීම සංකීර්ණ වූ ප්‍රවාහයන් කියලා. හරි මේකේ මේ තියෙන පද්ධති වල නම් ටිකක් දිගයි. නමුත් මේකෙන් අදහස් කරන්නේ ඉතාම සරල දෙයක්. හරි? ඉතින් අපි යමු අවසාන පද්ධතිය මොකක්ද කියලා බලන්න. අලවියෙන් පසු ආපසු ප්‍රවාහයක් සහිත දේවල්. මේකෙන් අදහස් කරන්නේ කියන්නේ අලවියෙන් පස්සේ ඒ අලවි කරපු ඇසුරුම් වෙන්න පුළුවන් ඒ ඇසුරුම් වගේ දේවල් නැවත අපේ නිෂ්පාදිත ආයතනයට විතර ළඟා වෙනවා. ඒ කියන්නේ මේක පාරිභෝගික අවසන් පාරිභෝගික පාරිභෝජනය කරලා ඒවල ඇසුරුම් වගේ දේවල් අහපුව අපේ නිෂ්පාදන ආයතනය අත නිෂ්පාදන ආයතනය වෙත ළඟා වෙනවා. උදාහරණ තමයි ගෑස් සිලින්ඩර්. දැන් ගෑස් සිලින්ඩර් ගත්තාන් පස්සේ අපි ගෑස් සිලින්ඩර් දුවපු තේ මේ පාවිච්චි කරලා ගෙදර තියාගෙන ඉන්නේ නැන්නේ. අපි අලුත් ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න නම් දැන් තියෙන පාවිච්චි කරන ගෑස් සිලින්ඩරේ දීර තමයි ඒ වෙනුවට අපි එකක් අරන් ඉන්නේ. එතකොට අපි දෙන හිස් ගෑස් සිලින්ඩරේ අහපව වෙන්නේ ඒ ලාෆ් කම්පැනිට. අන්න ඒ වගේ එකක් තමයි මේ අදහස් කරන්නේ සරලවම. ඉතින් ওই ටික තමයි අපිට මේ සැපයුම් සේවා ප්‍රධාන පද්ධති විදිහට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් අපි ඊළඟට සාකච්ඡා කරමු මේ ප්‍රවාහන හා සැපයුම් සේවා වල අවශ්‍යතාවය කොයි වගේද තියෙන්නේ කියලා. එතකොට දුවේ පුතේ මේක තියෙන අවශ්‍යතාවය ගත්තාම පළවෙනි එක තමයි මේ නිවැරදි නිෂ්පාදිතය. නිවැරදි නිෂ්පාදිතය නිවැරදි ප්‍රමාණයන්ගෙන් නිවැරදි වේලාවට නිවැරදි ස්ථානයේදී නිවැරදි මිලට හොඳ තත්ත්වයෙන් සපයන්න පාරිභෝගිකයට ලබා දෙන්න මේ ප්‍රවාහන හා සැපයුම් සේවා අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ එක තමයි මේ තොග පාලනය නිෂ්පාදනය සැලසුම් කිරීම නිෂ්පාදන ක්‍රියාවලිය සැලසුම් කිරීම වගේ දේවල්. ඒතර අපිට අවශ්‍ය කරන හොඳම ද්‍රව්‍ය මිලදී ගැනීම ප්‍රවාහනය එතකොට ගබඩා කරන වගේ ආදී කාර්යයන් සඳහා මේ ප්‍රවාහනය හා සැපයුම් සේවා කියන දේවල් අත්‍යවශ්‍ය වෙනවා. ඒ දේවල් අනිවාර්යෙන් අපි අවධානය යොමු කරන්න ඕන. ඊළඟ කාරණය තමයි මේ සෑම හිතන්නකෝ මේ අපි නිෂ්පාදන ක්‍රියාවලිය භාවිතා කරන සෑම යන්ත්‍රයකටම සෑම වැඩ මාධ්‍යස්ථානයකටම එතකොට නියමිත ද්‍රව්‍ය ප්‍රමාණයන්ගෙන් නියමිත ගුණත්වයන්ගෙන් එතකොට නියමිත වේලාවට ලැබෙනවාද කියලා අපි සහතික කරගන්න අපිට මේ ප්‍රවාහනය හා සැපයුම් සේවා අවශ්‍ය වෙනවා. එතකොට අවසාන කාරණාව තමයි වෙළඳපොළ පර්යේෂණ නැත්නම් මාකට් රිසර්ච් එකක් කරද්දී ඒ අවශ්‍යතා සැලසුම් කරන්න එතකොට නිපදවන්නේද නැත්නම් අපි මොකක් හරි නිෂ්පාදිතයන් නිපදවනවද නැත්නම් අපි නිෂ්පාදිත වෙනත් නිපදවපු ආයතනයකින් ගන්නවද ඒ වගේ අර තීරණ ගැනීම සඳහා ඒ තීරණ ගැනීම තුලින් පිරිවැය අවම කරගැනීමෙන් සැලසුම් දාමේ නැත්නම් මේ අපේ මේ චේන් එක මේ ප්‍රවාහය සැලසුම් කරන්න අකණ්ඩව පවත්වාගෙන යන්න අපිට මේ ප්‍රවාහන හා සැපයුම් සේවා අතිශයින් වැදගත් වෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මේකේ තියෙන දැන් අපි කලින් කතා කරේ මේ කතා කරේ අවශ්‍යතාවය. ප්‍රවාහන හා සැපයුම් සේවාවල තියෙන අවශ්‍යතාවය. දැන් අපි සාකච්ඡා කරන්නේ මේ ප්‍රවාහන හා සැපයුම් සේවා නැත්නම් මේ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධතිය වල තියෙන ප්‍රයෝජන. නිෂ්පාදිත අපිට අකණ්ඩව වෙළඳපොළට සපය ගන්න පුළුවන්. එතකොට ඒ කාණ්ඩව නිෂ්පාදිත වෙළඳපොළ සැපයනවා කියන්නේ පාරිභෝගික තෘප්තිමත් වෙනවා. ඒ වගේම තමයි සියලුම කාර්යයන් සැලසුම් සහගතව. සැලසුමකට අනුව සිදු කරන්න පුළුවන් වීම නිසා නාස්තිය අපතේ යම වීම තුලින් පිරිවැය යම කරගන්න පුළුවන්. අනිත් එක තමයි තරංකාරීත්වයට ශක්තිමත් මුහුණ දෙන්න පුළුවන්. තරංකාරීත්වයට ශක්තිමත් මුහුණ දෙන්න පුළුවන් කියන්නේ මොකද දන්නවා අතිශය තරංකාරී වාතාවරණයක් තමයි වර්තමාන ව්‍යාපාර ලෝකයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ තරංකාරී තත්ත්වයන් තුළදී ඉතාම සාර්ථකව කටයුතු කරන්න මේ ප්‍රවාහන හා සැපයුම් සේවාලින් දෙන දායකත්වය අතිශය වැදගත්. අනිත් එක තමයි මේ නිෂ්පාදිතවල නැත්නම් නිෂ්පාදනය සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර සේවකයෝ එතකොට ඒගොල්ලෝ වෙනුවෙන් දරන්න වෙන අක්‍රිය පිරිවැය අවම කරගන්න අපිට ප්‍රවාහන හා සැපයුම් සේවා අතිශයින් වැදගත් වෙනවා. අනිත් එක තමයි
නිෂ්පාදිතවල ගුණත්වය නැත්නම් නිෂ්පාදිතවල ක්වොලිටි එක ආරක්ෂා කරගන්න පුළුවන් හරියට මැච් වෙන නැත්නම් හරියට ගැළපෙන ප්‍රවාහන හා සැතුම් සේවා පද්ධතියක් භාවිත කිරීම තුලින් එතකොට අවසාන නැත්නම් අවසාන වශයෙන් ගත්තාන් පස්සේ අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම ගැටලු මතුවෙන්නේ නැති විදිහට මේ නිෂ්පාදන කටයුතු සුමුටව පවත්වාගෙන යන්න ඒ වගේම මේ අපේ ව්‍යාපාරයේ අයිති වෙන කර්මාන්තය නෑ උදාහරණයක් විදිහට ගත්තාම අපිද කෝ බැංකු උදාහරණ ගන්නකෝ බැංකු කියලා අතන බැංකු අයිති වෙන ශේෂ්ත්‍රය නැත්නම් බැංකු රටක තියෙන බැංකු සියල්ලම ක්‍රියාත්මක වන ශේෂ්ත්‍රය තමයි බැංකු කර්මාන්තය අන්න ඒ වගේ උදාහරණයක් විදිහට ඒ කර්මාන්ත තුල අපිට ලීඩර් කෙනෙක් ඉන්න පුළුවන් නැත්නම් නායකයෙක් ඉන්න පුළුවන් මේ ප්‍රවාහනය හා සැපයුම් සේවා නිසියාකාරව අපි අපේ ව්‍යාපාර කටයුතු වලට යොදා ගත්තොත් ඉතින් දරුවනේ ওই ටික තමයි අපි සැතුම් සේවා වලට අදාළව සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා සියල්ල ඉතාම විශේෂ කරුණු සියල්ල ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්ද නැවත නැවත අධ්‍යයනය කරන්ද ඔයගොල්ලෝ මේ වීඩියෝ නැවත නැවත නරඹන්න මේ සඳහා වූ කැමැත්තක් උනන්දුවක් ආශාවක් ඔයාලා ගොඩනගා ගන්න මේට අමතරව මේත් එක්ක දෙන නිබන්ධනේ ඉතාමත් හොඳින් අවධානය යොමු කරලා ඔගොල්ලෝ කියවන්න ඒවා ඔලුවට ගන්න ස්ථාවර මතකයට දාගන්න ඉතින් දරුවනේ අපේ ප්‍රවාහන හා සැපියුම් සේවා කියන පාඩම මෙතනින් ඉවර වෙනවා ඒත් එක්කම මේ ප්‍රවාහන හා සැපියුම් සේවා පාඩමේ මෙච්චර වෙලා අපි කතා කරපු සියලුම දේවල් ආශ්‍රයෙන් ඕගොල්ලන්ට ඕනෑම විභාග ප්‍රශ්නයකට අවබෝධය මත ඕගොල්ලන්ගේ අවබෝධය මත පිළිතුරු සැපීමේ හැකියාව ලැබෙනවා ඉතින් දරුවනේ ගොඩක් ස්තුතියි අපිත් එක්ක සහභාගීලා ඉන්න සියලුම දරුවන්ට මේ වීඩියෝ ආශ්‍රයෙන් අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ ආශ්‍රයෙන් මේක ඔයගොල්ලන්ට සමීප කරලා දෙන එක. ඉතින් ඒ ඔයගොල්ලන්ගේ වගකීම තමයි මේ දේවල් හොඳින් අධ්‍යයනය කරලා ඔයගොල්ලන්ගේ අවසාන විභාගයට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන එක. ඉතින් දරුවනේ අපේ ව්‍යාපාර අධ්‍යයන විෂයේ 12 අවසරට අදාළ 10 වන ඒකකය වන ව්‍යාපාර වලට අදාළ ව්‍යාපාර වලට සහාය වෙන සේවාවක් විදිහට මේ ප්‍රවාහනය හා සැපියුම් සේවා කියන ඒකකය මෙතනින් නිමා වෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝත් එක්ක මම අර කලින් කිව්වා වගේ වීඩියෝත් එක්ක දෙන සියලුම නිබන්ධන හොඳින් අධ්‍යයනය කරන්න මේ පාඩම් විතරක් නෙමෙයි අනිකුත් පාඩම් සියල්ලම මේ වගේ හොඳින් අධ්‍යයනය කරන්න මේ මේ විෂය විතරක් නෙමෙයි අනිකුත් විෂයන්ද ඉතාමත් හොඳින් ප්‍රගුණ කරන්න ඔයගොල්ලන්ට ජය ප්‍රාර්ථනා කරනවා. සියලුම දරුවෝ මේ හොඳින් මේ දේවල් අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතේර වගේම එක්සෑම් එකටත් යොදා ගන්න. එහෙනම් දරුවනේ අපි අදට පාඩම නිමා කරනවා. අපේ පාඩම අවසానයි. මේ සාකච්ඡා කරපු සියලු විෂය කාරණා නැවත නැවත බලන්න ඒ දේවල් පාඩම් කරන්න. එහෙනම් දරුවනේ සියලු දෙනාටම ආයුබෝවන්. ගොඩක් ස්තුතියි මේ සියලු දේවල් හොඳින් අධ්‍යයනය කරන්න. සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා.